ගරු කතානායකතුමනි විශේෂයෙන්ම අපි දන්නවා අද වෙනකොට පළාත් පාලන කන්දේ කැඳවලා තිබෙනවා මේ වෙනකොට නාම යෝජනා කැඳවලා තිබෙනවා හෙට දිනේ නාම යෝජනා අවසන් කිරීමට නියමිතව තිබෙනවා ඒ හින්දා අපේ පක්ෂයේ තීන්දු කරපු පරිදි සමග ජන බලවේගී කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කරපු පරිදි මම අද දින කොළඹ නගර සභාවේ නගරාධිපතිවන් තනතුර තරම් කරන්න පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන බව මම ඔබතුමාට දැනුම් දෙන්න කැමතියි ஐக்கிய மக்கள் சக்தியின் நாடாளுமன்ற உறுப்பினர் முஜிபுர் ரஹ்மான் தனது நாடாளுமன்ற உறுப்பினர் பதவியை ராஜினாமா செய்வதாக தெரிவித்துள்ளார். இதற்கமைய இந்த ஆண்டு நடைபெறவுள்ள உள்ளூராட்சி சபை தேர்தலில் கொழும்பு மாநகர சபைக்கு போட்டியிடுவதற்காக நாடாளுமன்ற உறுப்பினர் பதவியை ராஜினாமா செய்வதாக அவர் தெரிவித்துள்ளார். இன்று நாடாளுமன்றத்தில் உரையாற்றும் போதே அவர் இதனை தெரிவித்துள்ளார். கரு கதாநாயக துமனி விசேஷம் அதுவனோட பலாத் பாலன தந்தையை கெந்தவல திபனோட நாம யோஜனா கெந்தவல திபனோ கிட்டதினே நாம யோஜனா අවසන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ හින්දා අපේ පක්ෂයේ තීන්දුව කරපු පරිදි සමගි ජන බලවේගී කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දුව කරපු පරිදි මම අද දින කොළඹ නගර සභාවේ නගරාධිපතිවන් තනතුර තරම් කරන්න පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන බව මම ඔබතුමාට දැනුම් දෙන්න කැමතියි. ඒ වගේම ගරු කතානායකතුමනි මගේ පාර්ලිමේන්තුවේ දෙවැනි වාරයේ මම 2015 අලුත් මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවට මම පැමිණියා. එදා ඉඳන් අද වෙනකන් මේ රටේ ජීවත් වෙන සියලුම ජන කොටස් වෙනුවෙන් ඒ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ඒ වෙනුවෙන් මම නොබේව පෙනී ඉඳලා තියෙනවා මේ පාර්ලිමේන්තුව තුලදී. ඉතින් ඒ වගේම මම කොළඹ දිස්ත්‍රික්කයේ පෞගිය මැතිවරණයේදී මට 87,000 ඡන්දේ ලබා දීපු ඒ ජනතාවට මම නැවත වතාවක් මගේ ස්තුතිය මම පිරිනමනවා. ඒ පිරිනමන ගමන්ම මම ඉල්ලා සිටිනවා ආණ්ඩුවෙන් මේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන්න ඕනේ ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරන්න ඕනේ කිසිදු ලෙසකින් මේ මැතිවරණය නොපත්වා ඉන්නේ නැතුව මේ මැතිවරණයට බාධා පමුණවන්නේ නැතුව රජයේ වගකීමක් හැටියට මේ මැතිවරණයට පවත්වන්න කොමසාරිස් කොමිසමට අවශ්‍ය සියලු වාතාවරණයක් කටයුතු සලස්සා දෙන්න කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්න කැමැති. ඒ වගේම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉන්න සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මේ කාලය තුලදී මම මන්ත්‍රීවරයෙක් හැටියට මේ පාර්ලිමේන්තුව තුල රැඳී සිටීමේදී මට සහයෝගය ලබා දීපු ඒ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත් මගේ ස්තුතිය පළ කරන්න කැමැති. බොහොම ස්තුතියි. ඔබතුමාට මුළු පාර්ලිමේන්තියේම සුබ පැතුම් හිමි වෙනවා.